සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 222ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායම අද සමත් වුණා. මොහාලි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දෙවැනි දිනයේ වූ අද දිනේදී අඛණ්ඩව සිය දෙවැනි ඉනිමත ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි. නිරෝෂන් ඩික්වෙල්ල නොදවි ලකුණු 51යි. දනංජේත සිල්වා ලකුණු 30කටත් ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 28කටත් දිමුත් කරුණාරත්න ලකුණු 27කටත් දැවී ගියා. පන්දු යැවීමේදී රවින්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් කඩලු 4 බැගින් දවා ගත්තා. අද දිනය ආරම්භ කරන විට සිය පළමු එනම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 174ක් පමණයි. පැතුම් නිශ්ශංක නොදවි ලකුණු 61යි. පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා කඩලු 5ක් විඳහෙළුවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩලු 8ක් දැවී ලකුණු 574ක් ලබා සිටියේදී සිය පළමු ඉනිම අත්ිටු වීමට තීරණය කළා. ජඩේජා නොදවි ලකුණු 175යි. දෙරට අතර පැවැත්වෙන දෙවෙනි හා අවසන් ටෙස්ට් තරගය 11/12 බැංගලෝර් හීදී ආරම්භ වීමට නියමිතයි. මෙතර ඉන්දිය තුන්ගිරියව ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා නව ටෙස් වාර්තාවක් පිහිටු වීමටද සමත් වුණා. ඉනිමක ලකුණු 150කට වඩා රැස් කළ පළමු පිටිකරුවා බවට හා තරගයකදී ටෙස් කඩලු 9ක් දවාගත් ලොව පළමු ක්‍රීඩකයා බවටද පත්වීමට ජඩේජා සමත් වුණා. ශ්‍රී ලංකාවට එරෙහිව මොහලිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉන්දිය පළමු ඉනිමේදී ඔහු නොදෙවී ලකුණු 175ක් රැස් කළා. ජඩේජා පළමු ඉනිමේදී ලකුණු 41කට කඩලු 5ක් දවාගත් අතර ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩලු 4ක් බිඳ දැමීමටද සමත් වුණා. පැයෙන් පැය අලුත් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවරදි ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකියා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.